අපි මේ දේශනා කරන්නේ සසරින් නිවන්නට කියන මාතෘකාව යටතේ විශුද්ධි මාර්ගය එ විසුදදිි මාර්ගයේ පස්සෙනිි විශුද්ධිය හැටියට සඳහන්වෙන්නේ මගම් මගග ඥාන දර්ශන විසුද්ධිය මෙත්ත නැදි හරියටම අපි මග තේරුම්ගන්නට ඕන එම නැත්තුව වුනොත් නොමගට වැටුණොත් අපි අයි සසරට වැටෙන නිසා හරියටම නිවැරදවම මඟට වැටෙන් ඕනේ හැබැයිඒ මඟට වැටෙන බව අපට දැනගණ්ඩ බෑ මේ ධර්මය පරිශීලනයක් කරන මේ ධර්මය ගවේෂනය කරන මේ ධර්මය විභාග කරන පරිීක්ෂා කරන කෙනාටම එ බව වැටනවා. මම මඟ දෙඉන්නේ නොමඟ දෙකෙන අපි කරන්නේ මගහා නොමග වෙන් කරල පෙන්නන එක විතරයි. අපට මඟට පත් කරන්න බෑ අප පෙන්න්නනවා නිවැරදි මග අනොමඟ පන්නනවා. තුොර නිවැරදි මඟට වැටුුණොත් මෙතැන හට කිසි ගටලුවක් නෑ ප්‍රතිපදා ඥානදර්ශන විසුද්ධියහා ඥානදර්ශන විුද්ධි තව දෙකයිතින්. එ දෙගෙන් අවසන්න ඇැබැයි තමන් එ ටොකොට දැනගන්න ඕනේ තමන් දැකගන්න ඕනේ තමන් අවබෝධ කරන්න ඕනේ මම දැන් හරියට මෙතනමද ඉන්නේ කියන කාරණය තමන්ගේ ඥානයෙන් තමගේ බුද්ධියෙන් ගේ නුවනී තමම්ම දැනගන්න ඕනේ දැකගන්න ඕනය. ඇතුවට අපි පෙන්නන්නේ මග හරි මග. පසුගේ සතියේ අපි කතා කලා මකද මේ ක අපී සෑම සතියකම ඉදිරි සතියට සම්බන්ධයිම එක. පිළිවෙලිින් දේශනා කරනු ලබන ධර්ම දේශන මාලාවක්. පසුගේ සතියේ අපි පෙන්වා සාරිපුත්්තා හාමුදුරුව හා කොට්ටිත හාමුදුරුව අතරේ ඇතිවෙන සංවාදයක් පුලින් අප නිවැරදි මඟට වැටිලාද කියන එක තමන්ට දැනගෙන දැකගෙන අවබෝධ කරගැෙන යන්නේ කොහොමද කියන කාරණය එක ටිකයි කියන්න ලැබුණ ගිය සතිය මකද කාලයයක් එක්ක දෙකේ ඉතුරු ටික අද කියන. එදමයි කොටිත හාමුදුරුව අහපු මේ කරුණ මංකෙටියෙන් පැදිරිිරන්නේ ම ගිය සතිය පිළිබඳව විස්තරේ තියෙන නිසා. කොටිත හාමුදුරුවෝ ඇහවේ යම් කිසි කෙනෙක් චුල්ල සෝතාපන්න වෙනවනං එයා කොහොමද මෙනෙහි කරන්න ඕනි මොනවද මෙනෙහි කරන්න ඕනි කොහමද දැනගන්න ඕනි කොහමද දැකගන්න ඕනි කොහම ද අවබෝධ කරන්න ඕනේ කියහවා. ඇවැත් කොට්ටිතන යම චුල්ල සෝතාපන්න වෙනවනං මේ සියලු සස්කාරධහරමයෝ අනිත්‍ය වසන් දුක්වසෙන් රෝගවස්සයෙන් තමන් අයිතින් නොවන දෙයක් වශෙන් තමන්ට අයත් නොවන දෙයක් වශයෙන් තමන්ගේ නොවන්නක් වසේ හා නැසෙන දෙයක් වශයෙන් හා සුන්‍ය වශයෙන් හා අනාත්ම වසයෙන් මෙෙහි කළ යුතුයි.ඒ මෙනෙහි කිරීම තුළ දැනගත යුතුයි දැකගත යුතුයි අවබෝධ කළ යුතුයි. සෝවාන් පුච්චලෙක් එහනම් ඉන් යාටකො හොමද මෙිනෙහි කරන්නේරි එතවට සාරිපුත්ත හාමුදුරුව කියනවා ඇත් කොට්ටේ තියෙනෙ මෙන්න මේ ධර්මතා හත නිවැරදිව යම්කිසි කෙනෙක් මෙනෙහි කරනවාද ඒ අනුව ඒ කරුණු දැනගන්නවද දැකගන්නවද ඒ කරුණු නිවැරදිව අවබෝධ කරනවාද සෝන් පලෙන් ලබි නොමයි ලැබෙන නෝමයි. එනම් ස්වාන් පලය ලබ පියෙක් කෙන කොයි ආකාරෙන්ද මෙනෙහි කරන්න ට න යායටට ඉදිරියේ දෙමනාද කරන්න තියන්නේය කොහොමද දැනගණ්ඩෝනි ොම දැකගන්න ඕනනි කොහම ද අවබෝධ කරන්න. ඇවැත් කොට්ට ඉතියනෙව කරනු හතම තමයිති. නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැ ගන්න ඕනිේ නිවැරදිව අවබෝධ කරන්න ඕනේ සකෘදාගාමි පලිය ලබනොමයි. සකෘදාග වෙච්ච පුච්චලේ කොහොමද මෙනෙහි කරන්න ඕනේ හ එතනින්යහාට අන්ඩ කොහොමද මෙිනෙහි කරන්න ඕනේ කොහමද දැනගන්න ඕනෙ කොහමද දැකගන්න ඕනිෙ කොහමද අවබෝධ කරන්න කොට්ටිතය කරනු තම තමයි අනිත්‍ය වසයෙන් දුක්වසයෙන් රෝග වසයෙන් තමන් අයිති නොවන දෙයක් වසයෙන් හා නැසෙන දෙයක් වසයෙන් හා සුන්‍ය වූදයක් වසයෙන් හිස් දෙයක් වසයෙන් හා අනාත්ම වශයෙන් ඇැවැත් කොට්ටිතිනේ එය අනාගමි පලල් ලබන නොමයි එ නාගමිච්ච පුද්ගලිය කොමදතනගේ හටය අන්ේ යවතන හට මොනාද කරන්න්ඩුව ත් කොටි ති ඔය කරනුටිකමයිති එත්මනෙහි කරන්න ඕනේ අනිත්‍ය වශයෙන් දුක්වසය රෝග වශයෙන් තමන් අයිති නොවන දෙයක් වසෙන් නැසන දෙයක් වශයෙන් හා සුන්‍ය දෙයක් වශයෙන් හා අනාත්ම වශයෙන් එයා මෙනහි කරන්න ඕනේ ඒ අනුව දැනගන්නවා ඒ අනුව දැකගන්න ඒ අනුව අවබෝධ කරනවා කොට්ටි තරහත්ඵලෙන් ලබ නොෝමයි ලබ නෝමයි හොස්සාරි පුත්‍රය රහතන් වහන්සේ නවක්කු රහත්තුනාට පස්සේ මොනාදමනහි කරන්න කොහොමදමනී කරන්න මොනාද දැනගන්න ඕොනාද දැක ගන්නේ හැබැත් කොට්ටේ තිනේ ඔය කරනු හතම තමයිති එම් ගරහත් පලය ලබනවාම යනිවාරයම රහතන් වහන්සේමනේ කල යුත්තේ කොම රහත්තුනානං එයා කොහොමද මිනෙහි කරන්නේ එයා මෙනහිරන්නේ ො ටිකමතම දැ කරුණු කියති කුණුහතයි ගොඩක් නැන් එහෙන අපි මේ කරුණු හත නිවැරදිව මෙනෙහි කළාද මෙනෙහි කරනවාද ඒ අනුව දැනගත්තද දැකගත්තද අවබෝධ කලාාද ඇයි සාරිපොත්ත හාමුදුරුක්ය ධර්ම සේනාධිපති කිව්ේ ස්ෝන්පලෙන් ලැබෙනෝමයි කිවා මේ කරුණු හත නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා නිවැරදි අබෝධ කළා ස්න් පල ලබෙන මයි ද එතන්ටත් පත් වුණොත් තෙතින ගැටලුවන්නේ ගැටලෝ විසඳල ඉවරණතකොට අයි නිරේ තිරිසල් ලෝකය ප්‍රේත ලෝකය අයන්නේ එනම් ධර්මතා හතයි හැැයි ඒ ධර්මතා හත විසඳන්ඩ තියෙන්නේ සම්මුති ලෝක දගෙන නන්න නෙමි එක දැනගන්න එක දැකගන්න එක අවබෝධ කරන්න යන්නඩ ඕනේ පරමාර්ථයට සම්මුදදි ලෝකේන්දගෙනමංගේ සතයත්වය පිළිබඳව කි්වා ඉර උදේට පායනවා හවස්සට බැසගෙන යනවා එක නිත්‍යයි ඔය අනිත්‍යය තුළ ඥාන උපදින්නේ නැහැ උදේවයා ඥානය උපදි නොදී හැබ මෙහෙම හිතන්න පුළා අුද ඉර නැක්්ගනක උදේ අයිර නොපෙන ගාන අයික බෑයි දෙදනත් යෙන උදේව ඒකනෙේ ඥානය සෂයක් පාස ඇතිව නැතිව බවඥානය චිතක්ෂණ දාහතකහ එක චිතක්ෂණයක තියෙන නාමරූප දෙකේ පැවැත්මි ඇතිව නැතිවෙන ස්භාවයි අනිත්‍ය ලක්ෂණය උදයවෙන් ඥානය දැ ගලන ගග දෙපාරක් කඩී තියන බැයි එක පාර අඩී තියන්න පුළා ඇයි උඩ තින තතුරට පල හ ගිහිල්ලිීම. තනිය ඒ තනිතිය ඒකන මේ නිත්‍යය එතන ඥානයක් උපදව දුදේවය උදේ කියන හටගන්න ඒන උඩතිය නට මෙතනටාව මෙදනින් පල්ලි අඩිගිය අපි කියමු අපි එදිනදා ජීවිතය පරිහරණය කරන යම් වස්තරති නනිති වස්තරි නිරන්තරය පරිහරණය කරන වස්තරය මොකේක හරි සායන්ටිකක් වෙටලා අප විත්‍ර වුණ එක අරින්න බේ කල්පනා කන මේ අනිත්‍යය මේ අනිත්තේ ඇදක තනිත් යතින. ඇබේ ඒතුළර ඥානය නෝවද උදේවයඥන් බුදුරජන් වහසේ දේශනා කරන මේ අනිත්‍යය වශයෙන් මෙනෙහි කරනවන යම්කිසි කෙනෙක් අනිත්‍ය වශයෙන් දකිනවන අනිත්‍ය වසයෙන් දැනගන්න වන අනිත්‍යය වශයෙන් දැකගන්න වන. අට ජානයක් උපදදින්න ඕන එතමයි අවබෝධය ො සාරිපත්ත හාමුදුරෝක් කියන්නේ අනිත්‍ය වස්යෙන් දැනගන්න දොට මෙනහි කරන්න ඕනේ මෙනෙහි කිරීම තුළ දැනගන්නවා දැකගන්න අවබෝධ කරනවා. තේරද. අවබෝධ කිරීම තුළයි ස්වාන් පලියටන්නේ. ඒන්නේ ජානත් එක්ක නුවනත් එකේ එන්නේ. එතට ඒ නුවන? කරුණු හතම සම්පූර්ණ කරනු ඒ එන නුවන කරුණු හතම සම්පූර්ණ කරනවා දැ අනිත්්‍යේ ත අනිත්‍යය තියන්නේ වස්තරේද එම නැත්තන්ගේ වස්තරය නිර්මාණය කරපු පරමාර්ථ ධර්ම හතරේද පට ව්‍යාපත්ති්චෝ වායෝ කියන ධර්මතා හතරද එම නැත් අප කෙම සාරිය කියලා ත සාරි අනිත්‍යතාවයද තියෙන්නේ සත්‍රමහා දහතුන් ගැ නිත්්‍යතා බදති සත්‍රමහ ධාතුන් ගැනනිතවෙතා විතනතියි ඉපද බිඳනවා ඉපද බිඳුනේ දොර ඇතිවන ඇති වනේ වස්තරය නෙමෙයි සතරමහා අන්න අනිත්‍ය රක්ෂණය ඒකයි දැනගන්න කියන්නේ ඒකයි දැකගන්න කියන්නේ ඒකයි අවබෝධ කරන්න කියන්නේ ඒ අවබෝධයඇත් එක්ක උපදින ඥානය උදේවයතේරනද කිී්ේ ර අනිත්‍ය වසය මෙනය කරන්න කොහොමද සම්මුති ලෝකෙ පවතින දේවල් නැතිවීම තුළ අනිත්‍ය මෙහි කරනවාද එක අපි කියන ඇස කොච්චර අනිත්්‍යය කළ මෙන කොරත් ඥානයක් එන්නේ නුවනක් එන්නේ නෑ ඇසා අනි්‍යය ඇසේ ධනිත්‍ය තියන්නේ සත්‍ර මහදහතුන් ගනිත්ය තියෙන ඉපද බිඳන්නේ ඇසද එ රුදිය වේ කියන්නේෙ නම්ම කද උදේවය කියන්නේ ඉපද බිඳින බව උදේ කියන්නේ හටගන්නව වැයිකයන්නේ නැති වෙනවා ඉපදබි දෙෙනවා ඒකන මේ සියලුම ධර්මතාවයන්ගේ තියෙන සාධාහරණ ලක්ෂණය ඉපදබිඳදීමනි ඇතිවනැතිවීමනි සනයක්ෂණයක් පාස ඒ ස්වභභාවය අවබෝධ වනත් තකොට ඒ අනුව මෙනහි කල්ලා ඒ අනුව දැනගෙන ඒ අනුව දැකගෙන ඒ ලබාගන්න අවබෝධය මේ කරුණු හතම සම්පූර්ණ කරනවා එ අනිත්‍යය වසයෙන් මෙනෙහි කරලා අනිත්‍ය වසය දැනගෙන එතකට දැනගන්නේ සතර මහ දහතුන්ගේ අනිත්‍යතාවය හා සිතේ අනිත්‍යතාවය කනානිත්‍යයද කනහදපු ධර්මතාවයන්න අනිත්‍යද මක කනානිත්‍යයකිවවට උදයවැඥානයක් කියෙන ද කන උදයවැ්ඥානයෙන් කනාහාද පු ධර්මතාවේ උදයක්ව්‍යයා තියෙනවා නැද්ද කන හදපු ධර්මතාවේ මොකත් සුද්දශ්‍ර කලාපේ. සතර මහ දහතු හා පරිවාර හතරයි පට ව්‍යාපෝත් තේචෝවායෝ වර්ණ ගන්ද රස් ෝජානමේද මේ ක්‍රියාත්මක වෙන්. තොර කනේ ධනිත්‍යය තියෙන්නේ? නෑ පරමාර්ථ ධර්මයන් ගැනිතය තියන්නේ ඒකයි දැනගන්න කියන්න ඒකයි දැක ගන්න කියන්න ඒකයි අවබෝධ කරන්න කියන්න. ඒ තුළ ඥානයක් කෙන වද වා හොදර බලට එතට අනිත්‍ය කියන ජානය විතර දන්නේ දුකයි කියන ජානයේ නම් ඇයි ඒ අපි කියනව පැහැදිලියෝම සතර මහ දහතුන් සියලුම ශරීරයේ ඇස කණ නාසයදිව ශරීරය සිතනෙමෙයි මේ කරුණු සතමහ දහතුන් එදොර රූපය න දෙතන ක්‍රියත්මක වේ රූපයා හටගත්ත නිසා නමේද මේ දුකතින්නේ සතර මහදහතුන්ගේ පටන් ගැන්ම හින්දන මේ ද මේ දුක තියන්නේ ජාතිදුක්කය නති දැන් ඒකාර සනයක්ෂණය අපසා වෙනස්වීම තුළ ජාදුක්කය නැද නැද්ද ජාදුක ව්‍යාජි දුක්කය නැද්දම කනන මේ සතර මහදහතුන්ගේ විකෘතිතාව වෙනස්වීම තුළ ව්‍යාජි දුක්කේ නැද ැ ලෙඩවීම ද මේක කියනවන අනිත්‍ය වසයෙන් දුක්වසයෙන්හ රෝග වසේ මේ රෝගයට භාජනය වෙන ධර්මතාවයන්නමින් කන කියන ධර්මතාවය එකගැන සතරමහ දහතු තොර දහතු අන නෙමේේ රෝගයට භාජනවින් සත්‍රමහ දහතු වන්ගේ එතුන එ රෝග සභය වෙතන තින තර අනිත්‍යය ඉපද බිඳෙනවා ශනවසනයක් පාස ජාති දුක්කේ ජාදුක්කේ ව්‍යාදිි දුක්කේ හැදවා සිිතක්ෂණ දාහතත් තුළ අතුරදහන් මරණ දුක්කේ හැදුව තන සනික මරණයකි වේ කටයි. සැනිකව ඇති වෙන සන නැති වෙන න තර තියෙන්නේ මරණයක් මරණ දුක්කේ සෝක දුකේ හැදුවේ නැද්දමක හදයි හිතාටික දසක් යනකොට. පොඩ්ඩ පො ටැහහි ම අඩුවනෙනකොට එතට අන්න නොම් දුක්කේ න නැද්ද දැ. උපතිම ඇහ නැතුවා වන ජීවිතය තියෙනකං අඩ නොයා තරමකට හෙම හදලෙව්වන ඒත් අඩනවා තොර සෝකයක් නහද ලතින් නැ අපට එහෙමිකක් නෑකෙලොවන්න සතුටවෙන්න පුල ඇබැයි හම එකක් නැද්ද ද රෝගයට භාජන වෙනය කද්දමික නිරෝගයකක්ද නිරෝගී කියල දකින තාකල් දිට්ටිය වැරදි නිරෝගි කම තුල තියෙන් නිරෝගස්වභාාවය ති එ එතකොට අනිත්‍යය වසයෙන් දැනගත්තා දැකගත්තා ඔබෝධ කරා ඒ උදේවය හටගැෙන බිදෙනවා. තොට දුක්්ටික දැක්කා හටගනිීමේ දුක ජාති දුක්කයි හරිද එතකොට බුදුරජන්වාස දේශනාක ජරාදුකය ක්‍රමක්‍රමේ එහෙෙන මාඩුව එනකොට අඩුවන කොට අඩුවෙනකොට නම ශෂණ යක්ක්ෂණයක් පාසා දිරීම තියෙන්නේ දිීරණ වශචන යක්ක්ෂණයයක් පාසා තොර ව්‍යාධි දුක්කය සනයක් තුළ ඉපද බිඳීම මරණ දුක්කය මේ පිළිබඳව කණගාටුේ න එතන ශෝක දුක්ක කනගාටු දුක් හැඩීමේ දු වැලපීමේ දුක එහනම් දුකත්තිය නොව තන රෝගයක්වී නොත එතු මෙනෙහි කරන්න කියනවා අනිත්‍යය වසය දුක්වසය රෝගවසය තමන්ගේ නොවන්නක් වසිය තමන්ගේ කන්දමක. කච්චරකිවත් එක එලියට ගැට පස්ස කො මගේ ගෙදරග අට පස්ස කන මගේ ඇස මගේ නාසය මගේ ඇයි හරියට මෙනෙහි කලේ නෑ මෙනෙහි කිරීම තුළ හරියට දැනගත්තෙන හරියට දැකගත්තේ නෑ හරියට අවබෝධ කළේ නෑ දැන් සාරිපුත්ත හාමුදුරුවෝ මකක් දෙ කියන්නේ කොට්ටිට නිවැරදිෝ මෙනෙහි කරන්නේ දැනග නිවැරදිව දැකගණඩ නිවැරදිව අවබෝධ කරන්න සෝවාන් පලේ ලබනෝමයි. එතනනි මෙහා සෝවාන් පලියල් ලබනබවක් දේශනා කරන්නේ. ද ස්වාන් පලේ ලබන්නේ කොහොමද කියන එක කියනව. එහ නිවැරදිව එහනම් මෙතැනදි මේ කරුණු දැනගෙන අහගෙන ගිහිල්ලා ඕක මෙනෙහි කල් ලබලන්න එතකොට නුවනින් දකිනවා නුවනින් දැනගන්නව නුවනින් දැකගන්නවා නුවනින් අවබෝධ කරනවා. ඒ විල්ල විදර්ශනා ප්‍රඥාවයි ඒ විදර්ශනා ප්‍රඥාවයි විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය එතකට දැම් මේ තියෙන ආකාරයෙන්න්නේ මේ දකින්නේ විශේෂ දර්ශනයෙන් දකිින් දර්ශනයන දර්ශනය කැන දකින විශේෂයෙන් දකින නිවැරදි ආකාරයට දකිනවා ඒනම් රෝග තියන දොට ම තමන්ගෙද ඇයි තමන්ගෙන මේ කියන්නේ ඒක විසඳ ගන්්ඩ බුදුරජාණන් වහන්සේ හතර පැත්තයින් දේශනා කර නොමක් එක පාරක්කවා ස්ෝත ප්‍රසාධ රූපය කර අහලතින ඇයි ප්‍රසාධ රූපය කිවේ කර්මයටයිතින්ද මේ හැද කද කවද හදී කර්මයෙන් හඳ පහින්ද තමයි උපත්වම එහෙන කියන්නේ තරමකට ඇහෙනවා කියන් හොඳට ඇහෙනවා කියන්න ඇ ම දකට කර්මයෙන් හැද එන සතම ප්‍රසාද රූපකයන් තව පැත්තකෙන් කියන සෝතත් ද්වාරයේ කියලා එතක දොරක් හැටට මේක දොරක් සබ්දය ඇතුළ වනවා නැ එතොර සබ්ද්‍යත් ක අපි බලනවා නිත්‍ය දනි්‍ය ඇතිවනසනය නැතිවෙනද එ මේත් ඇතිවෙනසය නැතිවෙනද මෙත දුක රෝගවශයෙන් දැක්ක දැ තොර තමන්ගෙදක තමන්ගෙ ඒතමයිමංකේ එහ දවාරයක් වශයක බාහිර සබ්දයක් ඇතුල්ලනොට දැනගණ්ඩෝනේ තමන්ගේ නොවන දෙයක් තමන්ග බාහිර සබ්දයක් මේකට මේකත් එක ගැටනවා ගැටීම තුර සිතක් හදනවා තොර තමන්ගද නෑනි සත්‍රම අධාතු ාහිර සත්‍ර මහදහතු දෙකක්කට ගැටනෝ දෙකේම නැති දෙයක් හැදවා පැහැදිරිිද කියන එක එතර තමන්ගද ද හේතු පලද හේතු පල එන මේකත් හේතු පල සත්‍ර මහදදු අර බාහිර ස හේතු පල ඇයි ඒ සබ්දය හැද සත්‍ර මධාතුන්ගේ පැහැදිිද එන තමන්ගෙනමීනි පැත්තින් දේශනා කරනවා ඉන්ද්‍රියක් වසෙන්. චක්කු ඉන්ද්‍රිය ඉන්ද්‍රියකිවේ අධිපති නායකත්වය මොකටද බාහිර රූපත් එක්ක සම්බන්ධ වඩය අධිපති නායකත්වය නැද බාහිර රූපයක් ගණ්ඩනම් මෙ අධිපති වඩමෝනන මෙයා නායකත්වය ගත්තේ නැත්තම් මෙ ක්‍රාත්මක නැත්තං ද තුළ න්නත් බේදවාර සිතක් හදඩත් බෑ කරනුතුන එකතු කරන්නත් බේෂ පර්ශයක්ක්ෂිද වෙන්න සෝත සම්ප සෝත සම්පස් වේදන හදන්නත් බෑ එහ මේ අධිපති දෙතදි ඇේ මේයි ඇතිව නතිගෙන නොද අධිපති එන අධිපති කමගත්ත අන්න ඉන්ද්‍රිය එදට සෝත සම්පස් සඥාකිවා සෝත සම්පසජ චේතනා කිව අහලතින එතට සෝත සම්පස ජ වේදන සෝත සම්පස ජ සංඥා සෝත සම්පස ජත් චේතනා ඒකක්ව හදන්න බැනේද මේ අධිපතිකම ගත්ති නැත්ත විඳිනීමේ සිත හදන්නත් බෑ හඳුනා ගැනීමේ සිත හදන්නත් බෑ සිත බලවත්වීම නෑමති කර්ම නැමති ඒ චේතනායවත් ඒ සිත විරහදන්නත් ඇයෙන මේ අහිතන්ද අධිපතිද අධිපති එතරට තමන්ගෙන මේ නේ තිත කවු දජිපතිේලාද සතර මහගාතු තමන්ගේ නොවන්නක් වොශයෙන් මෙනෙහි කරන්න ඒ අනුව දැනගන්න ඒ අනුව දැකගන්න යනුව අබෝධ කරන්න පැහැදිලිද කිය එක තමන්ගෙනම එ තමගේ නොවන දෙයක් හැටියට මෙනී කරන්න අයි දෙශනා කරන නැසන දෙයක් හැටියට මෙනෙහිරන්න නැව මේ ධර්මතාවේ තිදක්ෂණ දා හතයිනි මේක ධර්මතාව මේ අරම් පෙන්න්නන්නේ ධර්මතාවන තරන් ගත් ඕනම ධර්මතාවයක් ගත්තේ ඇතිවනසනයෙන් නැතිවෙනවා එනම් නැසෙනවා මේකට මම කියන්න බ ම කියන භාාවය සුං්යයි මම කියන්න පුළොන්ද මගේ කියන්න පුළොන් බේ එ පෙන්වවානිද සාධදරූප වශයෙන් ඉදිරිපත් වනා කර්මය දවාර්වශයෙන් ඉදිරිපත්වන බාහිර දෙවල් ගන්්ඩ එතට සිත්තූපදවන්ඩ මහලිකවුණා අධිපතිකම ගත්තා ඉන්දි්‍රිය ධර්මයක් වශයෙන් නායකත්වය ගත්තා තාපැත්තගින් තියෙන ආයතනයක් වසේ සෝ ආයතනය එතර ඉදිරි ධර්මතාවයන් සියල්ල නිපදවන්න මේක මූල ආයතනයක් චකා තන සෝතායතන්න ගානා යතන ජිවා යතන කාය අයතන මනා යතන එක කියන මේ ධර්මය අවබෝධ කකරඩ ස්කන්ද ධාතු ආයතන වස්සයෙන් අනිවාර්ය බෙදන්නම ඕනේ බෙදවිදාම් බලන්න ඕනේ මේ ධර්මතා එකකොට දැන් සුන්නේයකිවේ මගේ කියන ස්භාවෙන් සුන්නේද මගේ කියන්න බැහැනි ද මම කියලා කෙනෙකින් නොද නෑ නෑන මම කියල කෙනෙ නම රූප දෙකක් නැති තර මම කියන ස්භාව හිස්්න ඒකන සුන්්‍යය කියන් ද මගේ කියන්නේ ඇස හන නාශය දිවශරීරය සිත මගේද දහේතුවන් ගද අටගන්න එනම් මගේ කියන මගේ කියන්න බෑන ඒස්භාවෙන් සුන්යයින මට අයිතය කියන්න ඒ සභාව ඇකතම සුන්න්නේයකිවේ එකම ධර්මතාවයක් අරගෙන අනිත්‍යය වසයෙන් මෙනෙහි කරන්න පුළුවන් අනිත්‍යය වසයෙන් දැන ගන්න පුළුවන් දැකගන්න පුළන් අබෝධ කරන්න පුළන් පුළුවන්ද බැරිත. එතට දුක්වසෙන් දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන් අවබෝධ කරන්න පුළන්. රෝග වසයෙන් හිසේන්දර පාධන්තය දක් ලෙඩක් හැදන ෙඩක් හැද නැති තැන කියන්නුකු බලන. ඔහෙත්ති. සේන්දල පා මාපට ඇංගිල සුලගිල්ල ධානක ගලගහපුන සුළගිල පොඩි වෙන තැලිල බහෙද්දාගෙනින් එතුට රෙඩක් හැදෙන් නැති තැනක් කියන්න පානමකි ඇක තමයි රෝගවශයෙන් මෙනය කරන්න කිවේ. රෝගශයෙන් දැනගන්න රෝගවය දකගන්න රෝගවශයෙන් අවබෝධ කරන එතකොට අනිත් කාරණය තමයි අනාත්මාසයෙන්. මාගේවශේ තියන්න පුළුවන් නාම රූප දෙක එකක්වත් තමාගේ වසේ තියන්න පුළුවන් ප්‍රත්වයට අනුවදාව දන්නේ උපකාරයට අනුවේ හැදැන් නැද්ද උපකාරවෙන්නේ අම්මාකාරයෙන් කර්මය චුට්ටක් උපකාර කොළොත් ඒ අනුව තමයි හැදිින් කර්මය තරමක් උපකාර කොත් ඒ අනුව තමයි සතර හදහතුන්ගේ ක්‍රියාවතිය කර්මය බලවත්ව ක්‍රියාත්මක වුණොත් අතක් නැක් දෙකමනය කුලක්න කකුල් දෙකමන එක හතරම නෑ නැ එම නැත එකතාකයින් කල්ලය වල තියෙන නැද්ද මේ පොඩි කොට කැල්ල තියන හෙමවානවනයන නැද්ද ලොක අත් දෙකමනෑ කකුල් දෙකමනේ හතරමනය සමහරජ නැද්දරක් කවුද මේ හැදුගේ යිතර එ? ප්‍රකාරයට අනුවෝද පැවැත්මතිය අනාත්මාසෙන්. එම් සියලොම ධර්මතාවයන් යම් කිසිගෙනෙක් නිවැරදිව මෙනෙහි කරනවාන කොහමද මෙනෙහි කරන්න ඕන නිවැරදිව මෙෙහිලා නිවැරදිව දැනගණ්ඩෝඕන නිවැරදිව දැක ගණ්ඩ න නිරදිව අවබෝධ කරන්න ඕනේ. ඒ තුළ චන්දරාගැයින් වෙනවා නිවනාර්මුණු කරනවා චන්දරාගේ සහමුලින් අයිං කල බලන්නට මොකක් දර්මුණ කරන්න කියවා. මොකද දර්මුණ කරන්නේ. මේ ඇස බාහිර රූප කන බාහිර සබ්ද, නාශ්‍ය බාහිර ගන්ධ දිව බාහිර රසය, සරීරය බහිර පහන්ස, මනස්ස බාහිර අරමුණ. ඔය දොල හැතියෙන චන්දරාගේ සහමුලින් සිතින් අයින් කරන්න අරමුණ කරන්නේ ම කද කිය බල. නිවන විතරයි තියෙන්නේ නිව අරමුණු කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහනෙන කායේ කා අනුපස්සී විහරති තැමයි කතා කරේ කායේ කාය අනුපසී විහරති ඒකයි මේ කතා කළ එමිච්චර වෙලා කය කයානුව මෙනේ සතර සතිපට්ටාන ත කායේ කායානුපසී විහරති කයේ කයානුව බලමින් වාසය කරන පුච්චලයාහා හයේ ශරීරයේ අතාස් භාව අවබෝධ කරනවා. ඒ අවබෝධය තුළ චන්දරාගය දුරුකරනුවන් නිවන අරමුණු කරනවා. හරි බුදුරජාන් දේශ්නා කරන. එකයි මංකයන් මේ චන්දරාගය සහමුලින් අයින් කරන්න අරමුණු කරන්න එම කල්ද කියිය අරමුණු කරන්න දෙයක් නෑ අරමුණ කරන්න නින. නිවන දිතර ඉතින් අරමුණ කරන්න. චන්දරාගයෙන් තම සෑම ආරම්මණයම ගන්නේ නැ. ද වේදනු පසී විහරති. මහනිනි වේදනාවේ වේදනාව අනුව බලන් අධ්‍යාත්මිකහ බාහිරවසයෙන්. එොළො සාකාරය වුණු බලන්න පුල මෙනහි කරන්න පුලා. ඒ අනුව වේදනාව අතා ස්වභාව අවබෝධ කරනවා. වේදනව්‍ය අතා ස්වභාව අවබෝධ රානිත්‍ය වස්සයෙන් දුක්වසයෙන් රෝගවස්සයෙන් තමන්ගේ නොවන්නක් වසයෙන් නැසෙන දෙයක් වසයෙන් අ සුන්්‍ය වෝ දෙයක් වසයෙන් හා අනාත්ම වශයෙන් අවබෝධ කරනවමද නැද්ද වේදනාව නිවැරදිෝ මෙනය කරන්න පුච්චරේ අවබෝධ කරනවා. වේදනාව යථස්භාව අවබෝධ කරනවාද මහනනී එයා හික්්චන්දරගේ දුරු කරන නිවනාරමුණ කරනවා. චිත්තේ චිත්තානු පස්සී විහරති. සිතේ ස්්‍යතානුව බලන්නකි වේකයි. සතර සතිි පට්ටාන හ තිීන. කාය වේදන චිත හතරයිතියන්නේ සතර සතිපට්ටාන සිතේ සිතානුව බලමින් වාසය කන්න පුච්චල්ලයා සිත හඳන ගන්න සිත දකිනවා එදවන ඒ මනාවයේ සිත අවබෝධ කිරීම තු එ ඒ සිත තුළ තියෙන චන්දරාගය සිතට තියන චන්දරාගය දුරු කරනවා නිවන අරමුණ කරනු. හරිද බුදුරජන්න්නන් සිතසන දම්ම දම්මානුපසී වීරදී. තොර ධර්මය පිරිිබන්ඳර ස්කද ධාතු ආයතන ඇතමයි ධර්මය පිරිිබඳ විභාග කිරීම ධර්මය මෙනෙහි කිරීමයි. තොර ධම්ම මේ දම්මානු පපස්සේ තොර නිීවරණ වස්සයෙන්. තොර කෙරෙස් වසයෙන් එවතම ධර්මය බුදුරජන්වස දේශනා කරේ. එනම් ධම්මේ දම්මානු පස්සී විහරති. ධර්ත මේ ධර්මයන් නිවැරදිව තොට තමගේ සිත තුළ තියන ලෝබ දේශ මෝහෝ මාන දිටි. විචිකිච්චා තිීනමිද උද්දච් හිරික අනෝතප දසක් ලේෂයන් එදස් පන්සියකට බෙදෙලා තමයි හැදෙන්නෙේ සිත තුළ එද්දස් පන්සියක් කෙලෙස් තියනවා. දම් එදම්මනු පස්සේබි හරැති. ඒ ධර්මයානුව මෙනෙ කරන පුච්චල එක නිවැරදිව දැනගන්නවා දැක ගන්නවාඒයන අවබෝධ කරන. ඒ චන්දරාගේ දුරකරනවා නිවනාරමුණ කරන්නවා. අ ඇතිවෙන්නේ අරමුණේ මුලාවෙන නිසා අරමුණේ මුලාවීමට ලස්සන වචනයක් කිව්වා බුදුරජාණන් වහන්සේ අපි දැන් මෙතර වෙලා කතා කළ අරමුණේ මුලාවෙලා නේද මේ අරමුණ මුලාවීම මුදුවන්ඩ නේද මේ කතා කළේ අරමුණේ මුලාවීම මෝහයකි අරමුණ නිසියාආකාරෝ පැහැදිලින නිවැරදින නිවැරදිව දැනගත්වෙන දැකගත්වන අවබෝධ කලෙන්නේ මානනිය මෝහයයි අරමුණේ මුලාවීමට මෝහය කියන්නේ දැන් කතා කළක් කන ගැන එක ආරම්මණයක් එතුොර ප්‍රසාධ රූප වසන් ගත්තනක් නිවැරද මෙිහි කිරීම නිරදි දැනගැනීම නිරදි දැක ගැනීම නිවැරදි අවබෝධ කිරීම මගේ කන කියන තා කල් අරමුණේ මුලා වෙලා තියන්නේ මගේ කනදදම තින් මගේ ඇහැදදතින් මගේ නාස අද්ධතින් මගේ දිවදධ තියෙන මගේ ශරීරය අද්දති මගේ සිතද්ධ තියෙන් එකක්කම් මග නෙමේ පැහැදිරිි දක් කියන එක එතු අරමුණේ මුලා වෙලා නේ දඉන්නේ අපි ඇයි අරමුණේ මුලාවෙලා ඉන්නේ අනිත්‍ය වශයෙන් දෙැක්ක නෑ දුක්වසෙන් දැක්කනෑ රෝග වශයෙන් දැක්කනෑ තමන්ගේ නොවන්නක් වසයෙන් දෙක්කනෑ නැසෙන දෙයක් වශයෙන් දෙැක්කනේ සුන්න්නේ උදයක් වශයෙන් දෙැක්කන අනාත්මාශයෙන් දෙැක්කෙන ඒ නොදර්කින තාකල් අරමුණේ මුලා මහනිනයේ මෝහ මෝහේ කැන අවිද්‍යාවට මෝහේ කැනමකත් අවිද්‍යාවට. එ මෝහේ කැනමකක්ද අරුණේ මුලා වෙන අරමුණේ රැවටෙනවා නැති දෙයක් ඇති දෙයක් හැටියට දන්නවා. නැති දෙ නොපවතින දෙයක් පවතින දෙයක් හැටීට. හිතනව කල්පනා කරනවා ඒ අනොස් සිතවිලි පවත්වන. එතුොට අරමුණේ මුලාවෙලානේ ඇති. එන මෝහෙයි. ද මෝහයට පත් කරන්න ඩැනමේ මෝහය තවතවත් වැඩදිවුණු කරන්න නෙවේ බදුරජන්නස බනකව මොහෙ මිදෙෙ. ඇයි අපි මෙච්චර කල් ලන්න මෝහය තුළන මුලාව තුල නිඉන්නේ රැවටීම තුලන ඉන්නේ. රූපය මගේ කියලම නිගත්ති. මගේද මේ රූපය නෑ. ම කියන්නත් බෑ රූපියයට මගේ කියන්නත් බේ මඩ අයිතිය කියන්නත් බෑ මගේ ආත්මි කියන්නත් බේ අර අවසාන පෙන්ලෙනවා අනාත්ම වශයෙන් දැනගන්න ඕන මිනිහි කරන්න ඕනිේ අනත්මශයෙන්ඒ තුළ අනාත්ම වශයෙන් දැනගන්නවා අනාත්මශයෙන් දෙකගන්නවා අනාත්මශයෙන් අවබෝධ කරනවා අන නිවැරරි ජයව්පූජි එට හොඩ මේ ධර්මතා මේ ආකාරයට මෙනෙහි කරනොකොට ඥාන ටික උපදිනවදනෙත්. මක්ගම් මග එහම් අපි බලාන්්ඩෝන ඥාන ඉපදුනාද කියන. මේ ධර්මයන් නිවැරදිෝ මෙනෙහි කරගෙන යනකොට අර උදයක්වය ඥානය බංගඥානය බයතු පට්ටාන ඥාන ආධිනවානු දර්ශන ඥානය නිබ්බිධ ඥානය මුජිතු කමජතා ඥාන පටිසංකානු දර්ශන ඥානය සංකරුපේක් ස්ඥානය හාසත්වය අනුලෝම ඥානය තම තමට දැන න තම දකිනෝ තමන් අවබෝධ කරනවා මට මේ නුවන පහළ වෙලාතින් තර සාරිපුත් හාමුදුරට කොට්ටිද හාමුදුරන්ට කෙන ස්වාන් පලය ලැබ නොමයි දැහෙන් අපට බැරිද ඇයි බැරිවිල්ම මෙච්චරකා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි මිනෙහි කලේනෑ ඒ අනුව දැනගත්තන ඒ අනුව දැකගත්ත න ඒ අනුව අවබෝධ කළේ නේ දැ දුක පිණිස නිමේද පවතින්නේ ඒ කාර්ය සත්‍යයද නෙදද දෙක ධර්මතා මේ ගත්තේ කන කියෙනක මොහතකට හටගත්තනගේ ජාති දුක්කයයි ජරා දුක්ක ව්‍යාධි දුක්ක මරණ දුක්ක එන දුක මිදේ නමොකක්ද. ගැලන්න බුදුරජාන්හන්ස දේශනා කළ හේතුව අයි කරන්න මකක් හේතු චන්දරාගේ ඇරකිවනි සතර සති පට්ටානය තුල් නිවැරදි අවබෝධය තුළ චන්දරාගය දුරු කරනවා නිවනා අරමුණ කරනවා එහෙන චන්දරාගේ කියන තෘෂ්නාව එ ඇලීම ආසාාව කැමැත්ත ඒ තියන තාකල් නිවන අරමුණු කරන්නේ තෘෂ්නාවගේ එකසියාට ආකාරයක් සිටා කාරයක් තෘෂ්නාවගෙන් නිවීම නිවනයි එතකට දැන් තෘෂ්ණාවහෙවත් චන්දරාගහෙවත් ඇඩීම කියන ධර්මතාවය නැත්තම් මොකද දරමුණ කරන්නේ අරගුණ කරන්න නිවෙන වෙන ධර්මතාවය නැහැ සෑම ආර එතකොට දැම් කනට කැමතිද නැද්ද කැමතිද ක න්ද ඒකට සම්බන්ධ වෙන සබ්දටත් කැමතිද නැද චන්දරාග ඒ දෙක නිසා උපදින සිතට කැමති ද නැද එකටක් කැමති ඇති චන්දරාග තුන්කරුණ එකතු ස්පර්ශයකටක් කැමති ඇති ස්පර්ය වෙන්ඩි පැති හදන්න ගෙනියන්න දිකට විඳින්න හඳුන ගන්න ඔක්කොටම ස්පර්ශය වෙන්න පේ එනයිකටක් කැමති ඒ නිසා විඳීමට කැමති නැද සෝත සම්පසිජා වේදන විඳීමට කැමති ඳුගේ හොඳ දෙයක් හැටියට මිහිරි දෙයක් හැටියට මිහිරි හඬක් හැටියට හඳුන ගත්ත ඒ සඥාවයි වේදනාව සඥාවට ප්‍රත්ේ සංඥාව සංස්කාරයන්ට ප්‍රත්තේ හැදුව කරමයක් සන්දරාගනමේද කර්ම හැදී දැන තුව කරුණෝටිකට චන්දරාගය අයින් කරහම මොකක් දරමුණු කරන්න අරමුණ කරන්න දන්න නිවන අරමුණ එ ද නිවන්දකිට ඕන එ මොකක්ද නිවන්දකි අවය කරන්නේ විදර්ශනා ප්‍රඥාව ඒකයි තථගතයන් වහන්සේ දේශනා කරන්නේ මහනන මේ ලෝකයේ යම්ගසි කෙනෙක් නිවන අවබෝධ කරනවන විදර්ශන ප්‍රඥාව විශේෂ දර්ශනය විවිධාකාරයන පස්සතීති විපස්සන විවිධාකාරයෙන් බැලවා විපස්න විශේෂයන පස්සතීති විපස්සන. විශේෂයෙන් බැලීම විපස්සනාවයි. ඒතුළින් ද ලබාගන්න නිවැරදි අවබෝධය. නිවරදි අවබෝධය තුළ තමයි චන්දරාගැඉගෙන නැතක් කව දවතයි කරන්නේ. කොච්චරකිව මේ දැන් මෙත්තන බණහගෙන නො එලීට ගීකම චන්දරාගේ. හැබැයි මේ ආකාරෙන් නිවැරදිව මෙනෙහි කරන වාද නිවැරදිව දැනගන්නව නිවැරදිව දැක ගන්නවා නිවැරදිව අවබෝධ කරනවා. න්දරගේ දුර කරන තේරෙනවද කියන්නේ චන්දරාගේ දුරුවනත් විතරයි නිවන අරමුණ කරන්න පුළුවන් එහනම් කොහමද මිනෙහි කරන්න දැන් අද ඉදලා පටන් ගණ්ඩමක එයි මාරය පිටි පස්සෙ කරකනවා වටේ කැරෙක් කරකින්නේ. කොයි වෙලේ දල්ල ගන්න කියර ඒ අල්ල ගන්න වෙලා අපි දන්නේ දන්නදේ කොතන ද අල්ල ගනීද කොහොමල්ල ගනීද කෞද්ධය ඇැබැ කොයි වෙල හරි දඊට ඉස්සල්ල මේ කරගත්තොත් මකදවෙෙන අයකයි බුදුරජණන් වන්ේ දේශනා කරන්න මහන හිස ගිනි ගත්ත කෙනෙක් වගේ මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්් ඉට පසේ ජීතන අන කිසි ගැටලුවක් නෑ වෙනද වගේ සමාජයේ ජීවත්වන්න. හැ ඉස්සල්ල අවබෝධ කරගඩ අවබෝධ කරගෙන සමාජයේ වෙන විදන ජීවත් වන කිසි ගටලුවක්. සෝතා පන්න වෙලා අය ගීජීවිත ගත කර නැද්දසාකෘදාගාමි වෙලා ජීවිත ගත කරේ නැද්ද එතනනි හට මේ ධර්මයනි වැරදි අවබෝධ කරගත් ැන් පස්ස එයාට ගිහි ජීවිත එනෙමයි මොහොතක්කම් මේ සසරේ එකත් අපපපරයක් අත් ඉදිට කැමති වෙන්නේ එයදන්න මෝම් මොහම් මහතක් පස්සා කොලො සාකාරයක ගිනිවලින් දෙවෙන්න කිය රාගත් දේශ මොහෝ ජාති ජරාභ්‍යාදිි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සු පයසකොළ සාකාරයක ගින්න නිරන්තරෙන් දෙ වෙනවා පැහැදිලිද කියනවා එනන් කොහමදදන්ද ඉඳදල මෙනෙහි කරන්න නිවනට බර වෙන ආකාරයට මෙනෙහි කරනවාද එම නැත්තං ඒටික මේ නක හිට ගැටුවන්න ුතුව යනවිදිට ඇන්න පුලලා ඔය යන්න ලෝක කට්යුක්කෝ පෙ නත න්දයටට බලන කටවේ නිවස්සෙ. එතොර පේනම කොයිද යන්න කියලා මේ ධර්මය චොට්ටක් හරි තේරනෙන පුච්චලයටට තේෙනවාන මේ අයක කොහෙදම යන්නේ තේරනන ඒක තු වට බුදුරජාණන් වහන්සේදේ සනා කළා මහනිනි මේ ධර්මය මේ ආකාරය යම් කිසිද කෙනකොට තේරෙන්නේ නැත්තන් මහනිනිම මොකක්ද කියන්නේ අද බාලිෝ අඳ බාලයිකිවා තරහටනම කිවී. අද කිවේ පේන්නේ. ඒන අන්ද තියන්නේ. බාලකිවයි පොඩියවුන්නේ. පොඩියවුට න තේරෙන්නේති. එතකොට කාරද කිවවේ. මේ ධර්මය මෙනෙහි කරන්න වබෝධ කරගන්න උත්ස්සාහනෝ ගන්න පුං්චලෝ ඒකයට ඉකිවේ මේක. ජාති උම්මත්කයි කිව. උපත්තියෙන් පිස්සු කිව.ඒ තරහටනම ජීවේ. එනම් අපි තොර බලන්න මොනතන ලස්සන දහමත්ද. ොතර නිවැරදිද හමන්ද ඇයි අවබෝධ කරන්න බැරි ඒකට හේතුව තමයි අපි අනාධිමත් කාලයක් මේ සංසාරයාවේ අවිද්‍යාවත් එක්ක. අර අරමුණේ මුලාවෙ වීමමනාවේ දැන් අරමුණේඒ අරමුණේ මුලාවේ මිදෙන්ට බැරිද පුළුවන් මේ කරුණු හතා මෙනහි කරන්න ඒ අනුව දැනගන්න ඒය අනුව දැකගණ්ඩ එය අනුව අවබෝධ කරන්න නියත වස්සේ සාාරිපපුත්ත හාමුදුරුවෝ කිව්වවාගේ ස්වාන් පල ලබනමයි එයාට කරන්න තියන්නේ ඒටිකමන එතන හට සකෘදාාගම පලේ ලබ නොමයිකිවා එතන නිහට මකක්ද කරන්නති. ඒත් ඒටිකමයි අනාගමි පලේ ලබ නොවයිකිවා. එයාට මොකද කොරන්න ඉති. එයාට කරන්න තියන්නේෙ තොටිකමයි රහත් පලේ ලබ නොමයිකිවා. රහතන්න හන්ස මොනවද කොරන්න අයත් තොටිකම තමයි කරන්න තියන්නේ වා. වෙන කරන්න දන්න හැක්කිවා පැහැදිලිද කියන ධර්ම දේශනාව අවසන් කරන පැහැදිලීද එති මේ පටන් ග්ඩුකෝ අපට මඟ මග පෙන්නන්නේ ද මක්ගම් මගග ද මෙචචර කල් එතු කොනා අපි කොහෙදකිි හිතන් නොම ගැනෙ ඒතරන නිවැරදි මගක් ඒත මාර්ස්්‍රාංික මාර්රගය සම්මා දිට්ටි අනිත් කාරණය තමයි තව එකක් උපදිනවස් දම විච්චි සම්බෝධය අන්ගය වීමන්ස ඉද්ධපාගය විදර්ශනා ප්‍රඥාව අවබෝධයතුල උප දන්න එහන අපි මේ ලබාගත් ඉතාමත්ම වාසනාවන් අවස්ථාවයි ඒකට ස්ත්‍රී පුරුසබේ දයන්නේ ඒකට එන සම්මුති පරමාර්ත ස්ත්‍රයකුත්න පුරසයකුත්නෑ සාතරම හදහතුන්ගේ ක්‍රියාවත්තියෙන් ඒක බලන්ඇන්න පම කාන්තාවත්ද කාන්තාවන්ට බැ එහම කිය න බදුරජන් කාන්තාව අධර්මය අවබෝධ කරල ඇද ඒක නිසා හෙනම් අපි කියන්නේ වහ වහා කාලයක් වගෙන් යනවා වහ වහා ධර්මයට නැබුරු වෙන්න ධර්මය තුළ සිත පවත්වන්න මෙක මෙනහි කරන්න ඒතුර නිවැරදිව දැන ගන්නවා නිවැරදිව දැකගන්නවා නිවැරදිව අවබෝධ කරනවා එ අවබෝධය චතුරාරි සත්ය දුක්ක සමුදය නිරෝධ මක්ග තුර දක්කින අනිවාරය බැහැ කියර කියනන කගේ දුරල්කම උර කියන මට නම් බැ කිය ඉදින් පර පින් කරලත් නෑ ඒයයිතකොට මේ ආකාරයට මිනහි කරන්න මිනිහි කරන්න අමආකර ඉදි අට බෑතම පැහදි කිය ද.